හොඳයි එහෙමනම් අපි අද මේ කතා කරන්න යන්නේ ඔයාට පේන මෙන්න මේ මාළුව ගැන ඉතින් මෙයා සික්ලිට් පවුලේ සමාජිකයෙක් විදිහට තමයි අපිට අඳුරගන්න පුළුවන් මෙයාගේ නම තමයි ඇල්බිනෝ කන්වික් සික්ලිට් කියලා කියන්නේ ඉතින් මෙයාලා හරිම දරුණු මාළු විශේෂයක් විදිහට ඔයාට පේනවා ඉතින් දැන් මෙයාලා මම ඇඟිල්ල දැම්මා අම්මට කොටන විදිහෙන් ඇත්තටම ඔව් මෙයාලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාට පස්සේ ලෝකේ ඉන්න දරුණුම මාළු විශේෂය විදිහට සලකන්න පුළුවන් ඔයාට පේනවා ඉතින් මේ කට්ටිය වෙලා මට කොටන විදිහ ඉතින් මම මේ වීඩියෝ එක ගේන්නත් ප්‍රධානතම හේතුවක් තමයි මේ කට්ටියගේ මේ අපූර්ව බිහෙවිය එක මොකද ලංකාවේ මේ මාළු පෙට් ෂොප් වල ගොඩක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ සා මෙයාලා ඉච්චර ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් නෙමෙයි ලංකාවේ නමුත් ජනප්‍රිය විය යුතු මත්ස්‍ය විශේෂයක් විදිහට තමයි මම සලකන්නේ මොකද මේ අය ඇත්තටම ඇල්බිනෝ කන්වික් කියන වචනේ කෙටි කරාම AC කියලා එන කම්බිනේෂන් එකට ගැළපෙන මාර කූල් බිහේවියර් එකක් තියෙන මාළු විශේෂයක් විදිහට තමයි මම සලකන්නේ. ඉතින් මේ ඇල්බිනෝ කියන වචනේ ගැනත් සමහරු අතර මතිමතාන්තර දෙකක් තියෙනවා. සමහරු කියනවා මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඇල්බිනෝ කියන විදිහට කියලා. සමහරු කියනවා නෑ නෑ ඒක එහෙම නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්නේ. ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ඇල්බිනෝ කියන විදිහට කියලා. කොහොම හරි කමක් නෑ. ඒක ඔයාලා තීරණය කරන්න චුට්ටක් වෙලා බලන්න. ඉතින් තවත් දික් වෙන හින්දා මේ කතාව අපි ඊළඟට වීඩියෝ එකට දැන් යමු. ඉතින් අපි මේ කතා කරන ඇල්බිනෝ කන්වික් සික්ලිට් එහෙම නැත්නම් අර මම කලින් කිව්ව විදියට AC සික්ලිට්ලා මෙයාලගේ නේටිවිටි එක ගත්තාම මේ කට්ටිය ඉස්සෙල්ලම හොයාගන්නේ සෙන්ට්‍රල් ඇමරිකා වලින් එහෙම නැත්නම් මෙයාලගේ නිජබිම විදියට සැලකෙන්නේ මධ්‍යම ඇමරිකාව මේ අයට සාමාන්‍යයෙන් ඉහළ උෂ්ණත්වයක් තමයි වඩා හිතකර පරිසරයක් ලබා දෙන්නේ. ඇත්තටම කියනවා නම් ජලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 24 වගේ ප්‍රමාණය තමයි මෙයාලට හොඳම උෂ්ණත්වය විදිහට සැලකෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් මෙයා මට ඇයි අර කලින් ඇඟිල්ල දාන උඩ ඇටැක් කරේ කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ අලුත උපන් ෆ්‍රයිස් ලයින් නෝ මේ පල්ලෙහා. ඉතින් ඇත්තටම මේ කට්ටිය දැනට ඉපදිලා එක දවසක් විතර වගේ ඇති. ඔයාලට හොඳට බැලුවොත් බලා ගන්න පුළුවන් එයාලගේ යෝක් එක තවම ඇබ්සෝබ් වෙලා නැහැ. ඒ කියන්නේ මේ කට්ටියගේ බිත්තරයේ තිබුණ කහමදය තවම මේ කට්ටිය අවශෝෂණය කරගෙන ඉවර නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කට්ටියට මෙයාලගේ මේ බිත්තරයේ කහමදය යොදාගෙන දවස් 3ක් වගේ කාලයක්. ඒ කියන්නේ ඉපදිලා දවස් 3ක් වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන් ඒකේ ආධාරයෙන් වෙන කිසිම බාහිර ආහාරයක් නොගෙන. ඇත්තටම කියනවා නම් මෙයාලා වෙන ආහාරයක් ගන්නෙ නෑ මේ ඉපදිලා දවස් 3ක් ඇතුළත කාලයේදී. එයාලා මේ එයාලගේ යෝක් එකේ ආධාරයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම අපි කතා කරොත් මේ ඇල්බිනෝ කන්වික් සික්ලිට් කියන වරයිටි එක එහෙම නැත්නම් මේ ස්පෙසීස් එක ඇත්තටම මෙයාලා ටෙරිටෝරියල් ෆිෂ් කෙනෙක් නෙමෙයි. ඔයාලා දන්නවා ඇති ටෙරිටෝරියල් ෆිෂ් කියන්නේ කාටද කියලා. ඇත්තටම ටෙරිටෝරියල් ෆිෂ් කෙනෙක් කියලා කියන්නේ මෙයාගේ එයා ජීවත් වෙන ටැංකියේ කිසියම් භූමි ප්‍රමාණයක් එහෙම නැත්නම් ටැංකියේ එයාටම විශේෂිත වෙච්ච ඒරියා එකක් වෙන් කරගන්නවා වෙනත් මාළුන්ට එන්න දෙන්නේ නැතිව. ඒ වුණාට ඇත්තටම මේ මත්ස්‍යයාගේ විශේෂත්වය තමයි මෙයා ටෙරිටෝරියල් ෆිෂ් කෙනෙක් බවට පත් වෙන්නේ මෙයා බිත්තර දාන ලඟ වෙන කාල සීමාවේදී විතරයි. ඉතින් ඇත්තටම බිත්තර දාන කාල සීමාව වෙනකොට මෙයා කොහේ හරි ටැංකියේ තියෙන ගලක් හරි එහෙම නැත්නම් මුලක් හරි මොකක් හරි දෙයක් යොදාගෙන ඒක වටේ ප්‍රදේශයක් වෙන් කරගන්නවා එයාටම කියලා. ඒ වෙලාවට කිසිම මාළුවෙකුට එහෙමත් නැත්නම් කිසිම සතෙකුට එයාගේ ඒරියා එකට එන්න දෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ඇති මෙයා මට ඇටැක් කරනවා මම මෙයාගේ ෆ්‍රයිස් ලගාවට ඇඟිල්ල දානකොට. ඉතින් ඇත්තටම මෙයා මට විතරක් නෙමෙයි මෙතන මොන මාළුවෙක් හිටියත් මෙයා අනිවාර්යයෙන්ම ඇටැක් කරනවා. මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. ඇත්තටම මෙයා මගේ ජයන් ගුරාමි දෙන්නෙකුත් තුවාල කරා. මම දාන්නම් වීඩියෝ එකක් මෙයා ජයන් ගුරාමින්ට ඇටැක් කරන විදිහ. ඇත්තටම මෙයා ලංකාවට ඉතාම ගැලපෙන මාළුවෙක් විදියට හඳුනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මාළු ඇති කරන කෙනෙක් නම් ඔයා ඇති කළ යුතුම මාළුවෙක් විදිහට මම මෙයාව රෙකමන්ඩ් කරනවා. ඒකට හේතුව තමයි ඇත්තටම මෙයාගේ AC කියන කම්බිනේෂන් එකට ගැලපෙනම කූල් බිහේවිය එකක් තමයි තියෙන්නේ කියලා මම කලින් කිව්වා. ඇත්තටම මෙයාටම විශේෂිත වෙච්ච එයාගේම පර්සනැලිටි එකක් ඔයාට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ගාව මේ සික්ලිඩ්ලා 4 දෙනෙක් ඉන්නවා නම් ඒ 4 දෙනා වෙන්වෙන් වශයෙන් හැඳින ගන්න පුළුවන් එයාලගේ ඇසිරීම් රටාවෙන්. ඔයාට මේක බලා ගන්න පුළුවන් ඔයා ගාව මේ මත්සියෝ ඉන්නවා නම්. ඉතින් සාමාන්‍යයෙන් මෙයාලගේ බ්‍රීඩින් ගැන කතා කරොත්
මෙයා සාමාන්‍යයෙන් සති 3කට 4කට වතාවක් විතර ඔයාට අවශ්‍ය නම් මෙයාගෙන් බිත්තර ගන්න පුළුවන් එක වතාවකට බිත්තර සාමාන්‍යයෙන් 150ක් 200ක් සමහර විට 300ක් 400ක් විතර ප්‍රමාණයක් දාන්නත් පුළුවන් ඒක තීරණය වෙන්නේ මේ මත්ස්‍යයාගේ ප්‍රමාණය අනුව සාමාන්‍යයෙන් පිරිමි සතෙක් අඟල් 6ක් විතර වගේ ලොකු වෙනවා ගෑනු සතෙක් උපරිම අඟල් 4ක් විතර ප්‍රමාණය දක්වා ලොකු වෙනවා ඇත්තටම මේ මගේ ගාව ඉන්න දෙන්න එච්චර ලොකු නැහැ මොකද මේ කට්ටියට පොඩි කාලේ ඉඳලා වර්ධනය වෙනකොට එයාලට සජීවී ආහාර ඒ කියන්නේ ජීව ආහාර නොලැබිච්ච හින්දා මෙයාලා සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ ඉන්නකොට ආහාර විදිහට ගන්නේ වතුරට වැටෙන පොඩි ඉන්සෙක්ලා එතකොට වෙනත් ඔය කූඹියෝ වගේ අය එතකොට ඔය ඉස්සෝ ඒ වගේ මත්ස්‍යෝ ඒ වගේම මාළු පැටව් ඒ වගේම ශාක ප්ලවාංග සත්ව ප්ලවාංග ශාක කොටස් මේ වගේ දේවල් තමයි මේ අය ආහාරයට ගන්න. ඉතින් ඇත්තටම මෙයාලා මාංශ භක්ෂක මාළු විශේෂයක් නෙවෙයි මෙයාලා සර්වභක්ෂකයි. ඒ වුණාට මෙයාලට මාංශමය ආහාර වැඩිපුර දෙන්න පුළුවන් නම් ඇත්තටම වේගවත් වර්ධනයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාලා ඇති කරන විදිහ ගැන කල්පනා කරොත් මෙයාලා ඊටාම පහසුවෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ඉන්න පරිසරයට බොහොම ඉක්මනින් මේ අය ඇඩැප්ට් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ කට්ටියගේ ආයු කාලය ගත්තාම අවුරුදු 8ක් 9ක් විතර වගේ එක්කෙනෙක් ජීවත් වෙනවා. ඉතින් ගෑනු සත්තු පිරිමි සත්තු තෝරනකොට ඔයාලට දැන් මෙතන පේනවා ඇති මේ ඉන්න ගෑනු සතාගේ තමයි බඩේ තියෙන්නේ තැඹිලි පාට වගේ. ඒ කියන්නේ මෙයාගේ ගෑනු සතා තමයි ටිකක් වර්ණ රටාව වැඩි. පිරිමි සතා ගොඩක් දුරට සුදු පාටින් එහෙම නැත්නම් ඇල්බිනෝ කියන කලර් එකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට මෙයාගේ තියෙන විශේෂම ලක්ෂණයක් විදිහට මම දකින්නේ සාමාන්‍යයෙන් වෙනත් මාළු ගත්තහම එක්ක පිරිමි සතා එහෙම නැත්නම් ගෑනු සතා කලාතුරකින් ගෑනු සතා වෙන්න පුළුවන් තමන්ගේ පැටව බලාගෙන. නමුත් මේ දෙන්න මේ පැටව ලොකු කරන්න ඉතාම උත්සාහයක් දරනවා මේ මව්පිය යුවලම. ඉතින් පිරිමි සතා විතරක් නෙවෙයි ගෑනු සතත් මේ කට්ටියගේ පැටව රැක බලා ගන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් මේ අය තමන්ගේ පැටව සෙන්ටිමීටර 4ක් විතර ලොකු වෙනකම් බලා ගන්නවා. සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මේ අය තමන්ගේ පැටව වැරදිලාවත් ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් මේ කන්විට් සික්ලිඩ්ලාගේ මේ ඇල්බිනෝ වරයිටි එක විතරක් නෙමෙයි තවත් වරයිටිස් ගොඩක් ඉන්නවා. ඒ කොහොම වුණත් මම නම් කැමති මේ ඇල්බිනෝ වරයිටි එකට. මොකද මගේ ඇහැට අනුව එයාලා ගොඩක් ලස්සනයි. මම දන්නේ නැහැ ඔයාලට මොන වරයිටි එක ලස්සන වේද කියලා. හොඳ වරයිටි එකක් තෝරගන්න ඔයාලා ගන්නකොට. ඒ වගේම තමයි මේ කට්ටිය ඔයාලට හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ලංකාවේ වෙළඳපොළවල් වල පෙට් ෂොප් වල අනිවාර්යෙන්ම මේ කට්ටිය ඉන්න ඕනේ කොහේ හරි ඔයාලා හොයලා බැලුවොත්. ඒ වගේම තමයි ඔයා ඔස්කමත්සය ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඉස්සෙල්ලම මේ සික්ලිඩ් විශේෂයක් හදලා ඉන්න. මොකද මෙයාලගේ බිහේවියර්ස් ගොඩක් දුරට ඔස්කට සමානයි. ඒ කියන්නේ මෙයාලගේ ෆීඩින් ස්ටයිල් එක මෙයාලා කැම ගන්න විදිය ගොඩක් දේවල් ඔස්කමත්සයට සමානයි. ඒ වගේම මේ කට්ටියගේ වගේම පර්සනැලිටි එකක් ඔස්කා මත්ස්‍යාගෙත් අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඉන්ට්‍රඩක්ෂන් වීඩියෝ එකක් විදිහට විතරයි මේ අය ගැන. ඔයාලට ඕන නම් සම්පූර්ණ වීඩියෝ එකක් පල්ලැහැයි කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම මම මේ කට්ටියගේ සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේම ඩොකියුමෙන්ටරි එකක් විදිහට මේ කට්ටියගේ මේ පැටව ලොකු වෙන විදිහ ගැන මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ඇති කරන්න හරිම ලීසි. ඒ වගේම ඇත්තටම ඔයාගේ ලයිෆ් එක එන්ජෝයි කරන්න ලොකු උදව්වක් දෙන මාළුවෙක් විදිහට මට මෙයාව සඳහන් කරන්න පුළුවන්. ඇත්තටම මෙයාගේ බිහේවියර් එක ඔයා මෙච්චර කාලෙකට ඇති කරලා තියෙන අනිත් මාළුන්ට වැඩිය ගොඩක් වෙනස් වෙයි. ඔයාට ගොඩක් වෙනස් අත්දැකීමක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක හින්දා පුළුවන් නම් උත්සාහ කරන්න මේ මාත්‍සික ඇති කරන්න. අමතක කරන්න එපා channel එකට subscribe කරන්න, bell icon එක click කරන්න, video එක share කරන්න, ඔයාලගේ comment එකත් අමතක නොකර දාලා යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් තවත් video එකක් අරන් එන්නම් පුළුවන් ඉක්මනට.